මහනුමර ශ්‍රීදලදා වහන්සේ සම්බන්ධෙන් සමාජ්‍ය මාධ්‍ය ඔස්සේ අපහසාත්මක ප්‍රකාශක් සිදුකිරීමේ චෝදනා එල්ල වූ සේපාල් අමර්සිංහගේ ආදායම් මාර්ගය පිළිබඳව අධිකරනයේදී විශේෂ කරුණු රැස්සා කළිතරපනා ඒ බෞද්ධයින්ගේ මුතුන් මල්කඩ බඳු ශ්‍රී දලදා වහන්සේට නිගරුවන අයුරින් සමාජ්‍ය මාත්‍ය ඔස්සේ ප්‍රකාශන් සිදුකිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනා ගාරගතකර සිටින සේපල් අමර්සිංහ සම්බන්ධ නීති කෘත්තිය යළි කැඳවූ අවස්ථාවේද. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව වෙනුවෙන් පෙනනිසිට ජෙස්ටන ෝජ සොල්සිටර් ජෙනරල් දිලිප පිරිස් මහතා ප්‍රකාශ කළේ සකරු දේශ සහගත ප්‍රකාශ අන්තර් ජහලියයට මුදාහරිමින් මාසිකව ලක්ෂ ගණන් මුදල්ලුප යා ති බවයි. හිදිය අපාධ පරීක්ෂණ දෙපර්තමේතුව වෙන්ුවෙන්න් පිරිසිට ජෙස්ට නියෝජ සොලිසිෙටර් ජනරால் දිලිපිරිස් මහතා සකරු සම්බන්ධෙන් සිදුකරනලද විමනිෂණවල ප්‍රගතිය අධිකරණයට තනුන්දුන්නා. මෙම සිද්ධියයට අදාලව සකකරු විසින් පුරාවිද්‍යාඥා පනතියායටතේ වරදක් සිදුකර ඇතිබව පෙන්වාතුුම් දිලිපපිරිස්මහතා අදාළ සිදධිය සම්බන්ධෙන් පුරාවිද්‍යාතයක් ෂජනරால்වරයාද ප්‍රකාශයක් ලබාදී අතිබව පැවසවා. ඔහු වැඩදුරටත්ඇවසුවේ නිදහස් මාධ්‍යවේදියක්කයි කියාගන්න අසක කාර සේ පල් අමරසිංහ YouTube් නාලිකා දෙකක් පවත්වාගෙනයන්න පවත්න් ඒ වටා ග්‍රාහැකන් හෙවත් YouTube සබස්ක්‍රයිප් එක්ෂ හැත්තෑ දිදහස්සකට පමණ ප්‍රමාණෙක් එක්ව සිටින බවයි පසුගිය කාලසිමාවේ පමණක් විඩියෝ පට හත්සිිය හැත්තෑ නමයක් යු වෙත මුදා හැර ඇති සේපාල් අමර්සිංහ ඒත් තුළින් වසරකට ඩොර් හතලස් පදහස් පන්සියක් පමණන මුදල කුපියා යිතිබවන් මස්සකට රුපියාල් දාහතර ක්ෂ පනස් දහසක මුදලක්ද ලබාගෙන ඇතිබවත් විමර්ශණ වලධනාවරනී වී ඇැයි දිලිප පිරිස් මහතා ප්‍රකාශ කලාා. සාමාන්‍ය පෙළ පමණක් සමත් උසස් පෙල අසමත් සේපල් අමරසිංහ මාසිකව YouTube පසේ ඩොර් උපයාගැනීමේ අරමුණින් දේශය වපුරා ඇති බවද හිදී ප්‍රකාශ වුණ. ජෙස්නියජ සොල්සෙටර් ජෙනරාල් ප්‍රකාශ කළේ ඩොර් ඉපඉම අරමුණක් කරගත් සැකකරු නිදහස් මාධ්‍යවේදියෙක් නොව ජාරම් කරුවෙක් ප වන බවයි. වෙතත් සැකරුගේ මම විඩියෝ පටයට විවිත පිරිස් ප්‍රතිචාරදක්වන බවත්න් ඒ හරහා සෑම ආගමකම සිටින අන්තවාදන් පිරිස් මේ හරහා ගැටුමකට යෑමට උත්තේජනය ලබාතින බවතුන් දිලිප පිරිස් මහතා පෙන්වාතුන්නා. සැකකරු ඔහගේ එක් විඩියෝපටයක පූජ්ජ කළකොඩ අතේ ඥානසාර හිමියන්ට මචං ඥානසාර යනුවෙන් ආමුත්‍රයණය කර ඇති බවත්න්. එලෙස උසස් පෙල විභාගේවත් සමත් නොමැති සකකරු පූජ්ජ පක්ෂය යෝජනය කරන හිමි නමකට එලෙස ආවන් ප්‍රණය කරන්නේ කෙසේ දැයි. දිලිප පිරිස් මහතා ප්‍රශ්න කළා. විවස්ථාවන් වේ ලබාද ඇති භාශ්නය නිතහස්ස නීතිවිරෝධී දේකට අතගසූසනින් අවසන් වන බ පෙන්වතු ්‍රේෂ්නියෝජ සොලිස පරච රාල්පරයා සකරුගේ ප්‍රකාශය තුළින් බෞද්ධ සමාජය තුළ දැඩී කැලඹීමක් හටගෙන ඇති බව පෙන්වතුන්න. ඒ අනුව මේ සම්පන්ධෙන් විමර්ශණ තවමත් අවසන් නොමැත නිසා සැකරුට මේ මොහොතේ ඇබ ලබාදීම කිසිලසිකින් සිදුක් නොකළයතු බව දිලිපපිරිස් මහතා ප්‍රකාශ කළා. අනතුරුව සකකාර සේපාලමර සිංහමහතාවෙන් වෙන් පිණි සිටින මෙතික්නිවරු නදහස් පල කලා. නීතිඥ නාමාල් රාජ්‍යපක්ෂ මහතාතක ස්ුවේ සේපාල් අමරසිංහ අදාළ ප්‍රකාශයෙන් පසු සමාජය කිසිදු කැළඹීමක් කටගෙනනු මෙැති බවත් අඩුමතරමී ඔහුගේ නිවස වැටලීමටක් කිසිවකු හෝන පැමිණි බවයි. සිදු වයේ සුළු පිරිසක් සේපල් අමර්ස්සිංහගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ෆෙස්බුක් කිය කතාබහට ලක්වීම බවත්න් එය සිදු නොවනා නම් පැමිණිලි පාර්ශපය මේ පිළිබඳව දැනුවත් නොවන බවත් සැකරුවෙන් වෙන් පෙන සිටි නීතිකඥවරේක් ප්‍රකාශ කලා හු වැඩතුර ටක්තවිස්වේ සෑමවිටම නිර්මල බුදු දහම සුරක්ෂාවෙන් වෙන් පිෙනී සිටින සිය සේවාතාකයා දූෂිත දේශපලක්නීට භික්‍ෂූන්ට සහ දූෂිත පිරිස් රටහාමුවේ අනාවරණය කිරීමේ කටයුත්තේ නිර්තව සිටිය පවයි. කියන්න කෙසේකිවත් අසන්නා සිහිමුතින්. ඇසියුතු ජන පාටය සිහිපත් කරමින් සැකකරුගේ ප්‍රකාශයෙන් බුදු දහමට හානියක් වවා යයි පැවසම පට්ටපල් බොරුවක් බව වි්තිකරුවෙන්වෙන් පිනිස් සිටි නීතිකඥ මරාපෙන් පතුන්න. සැකර විසින් සිදු කළ ප්‍රකාශ්‍ය තුළි නෙක්සත් ජාතින්ගේ සිවිල් හා දේශපාලන අයිතින් පිළිබඳ සම්මුති පනතියක්ටේ වරදක් සිද වී ඇතිබව තහවරු කිරීමට පැමිනිල්ල අසමත් වී තිබෙන හෙයින්. ඔහු ඇප මත මුදහරන් ලෙසයි සේපල් අමර සිංහ හතා වෙනුවෙන් පෙනනිස් සිටින නීතික් ඥොවරුන් අධිකරණින් ඉල්ලා සිටියේ. ඉදිරිපත් ඌූ කරුණු සලකාබලු, කොළම ප්‍රධානමහෙස්රාත් ප්‍රසන්න අල්විස්ම හතා ඇප ඉල්ලීම පිළිබඳව නියෝගිය. ලබන දහත්මනිදා ප්‍රකාශ කරන පවතින් සකකරු එතෙක් රක්ෂිත බන්තනාගාර කත කරනල සටත්නෝක කර සිටිය. සේපාල් ම්බර් සිංහ පිළබඳව ඉදිරිීදිීත්වර්තාාවන නවත්තම තොරතුරු පත්‍රී ය නාලිකාව තුළින් ඔබට ගෙන එනට පත්තරයක්ප සූදානම්. දෙකට මරැදි සිටින්න පත්තරෙත් සමගින්ම.